සාර්ථක වෙයිද? සාර්ථක විශේෂයෙන්ම අපි විසින් සංශෝධන ඉදිරිපත් කරලා මාස 6ක් ගත වී තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විසින් සංශෝධන ඕනෑම වෙලාවක දැන් පාර්ලිමේන්තු විපක්ෂ නායක රැස්වීමක් කරා පාර්ලිමේන්තු විවාදයට ගත යුතු දිනේ තීරණ කළ හැකිව තිබෙනවා. ඉතින් විපක්ෂ නායකතුමා හම්බෙලා අපේ යෝජනාව බවට පත් වුණේ මෙම විසුවිනි සංශෝධනයේ සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 225 දෙනා විසින් එය හිර කරන්නේ නැතුව අපි තීරණයක් ගන්නේ නැතුව ජනමත විචාරණයකට යාමට අවශ්‍ය ඉඩකඩ විවෘත කරන්න දෙන එක තමයි අපි ලිඹුවටපත් වුනේ. විපක්ෂ නායකතුමාගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කරමින් කිව්වේ විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම සඳහා ප්‍රතිපත්ති මිලස එකඟතාවයක් තිබෙනවා. එසේ වුවද ඡන්ද ක්‍රමයක් ඒ වගේම 13 වෙනි සංශෝධනයක් විධායක ජනාධිපතිතුමාගේ හා ගැටී පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලට භාජනය කළ යුතුයි කියා. අපගේ ස්ථාවරය වන්නේ විධායක ජනාධිපතිතුමාගේ කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයකට වඩා අපේ රට වඩාත් යෝග්‍ය පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක්. එහිදී විධායක ජනාධිපති ධුරය අහෝසි වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා වගේම ඡන්ද ක්‍රමයේද වෙනසකට අපේ එකඟතාවයේ තිබෙනවා. නමුත් නැවත සැකයක් මතුවෙනවා නව ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කිරීම හරහා යම් සීමා නිර්ණයකට යන්න වුණොත් ඡන්දේ නිසි පරිදි පවත්වා ගන්න බැරිද කියන සැකය තිබෙනවා. නිසා ඒ සඳහා තිබෙන ඡන්ද ක්‍රමයේම යම් කෙටි කාලන සංශෝධන කරා යෑ හැකි කෙනෙක් බව අපි පෙන්වා දී තිබෙනවා. කෙසේ වුවත් විපක්ෂ නායකතුමාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කරේ එතුමාගේ තවත් පක්ෂ ගණනාවක් එක සැදුම්ලක් තිබෙන නිසා එම පක්ෂත් එක්ක යම් එකඟතාවයක් කතාබහ කරමින් ඉදිරියේදී මේ පිළිබඳව අපි ගත යුතු ප්‍රයාමාර්ග පිළිබඳ යම් සාකච්ඡාවකට අවතීර්ණ වෙමු කියන අදහස තමයි ඉදිරිපත් කරේ. සාකච්ඡා හොඳයි. සාකච්ඡා කරා පැත්තෙම අදහස් ප්‍රකාශ කරා මම අහගෙන හිටියේ උන්වහන්සේලාට දුන්නු මොන ඉස්සරේ කරානේ ඒක තමයි සිදු වුණේ. ඔතන හිතලා සාර්ථකයි වෙයි කියලා ඉතින් අපි විශ්වාස කරනවා. ඉතින් සාකච්ඡාවක් ආරම්භ වෙච්ච කරන්න කෙරුවා. ඉතින් අපි අපේ අදහස් ප්‍රකාශ කරා. එයාලා එයාගේ අදහස් ප්‍රකාශ කරා. ඉතින් අපි කණ්ඩායමක්නේ. ඒකාබද්ධ විපක්ෂයට අපි ගිහිල්ලා මේ වාර්තා කරන්න ඕනේ. මේක මට පුද්ගලිකව තීන්දුව කරන්න පුළුවන් ඒ වදේවල් නෙවෙයි නේද? දැන් බලන්න. ඔතන මේක කැමති කියලා කියලා දීපු මිට පෙර. නෑ මම පොදුවේ මේ විශ්ව ගැන නෙවෙයි මම කතා කරලා තියෙනවා. විතාක ජනාධිපති ක්‍රමය පිළිබඳ ඒක මම නෙවෙයි කතා කරේ. මහින්ද චින්තනය හදපු අය ඉඳලා මහින්ද චින්තනයේ ඉඳලා හැම ආණ්ඩුවකදීම හැම මැතිවරණයකදීම හැම ප්‍රකාශකයකදීම තියෙනවා හැමෝම විලියාරගත් එකක් තමයි මේ ක්‍රම විදිය වෙනස් කරනවා කියලා. ඉතින් ඒක අද ඊයේ කරපු එකක් නෙවෙයි. මේක මේ එදා ඉඳන්ම අහපු යෝජනා කවුරුත් ක්‍රියාත්මක කරේ නැහැ. ඔබතුමාලගේ සන්ධාන කණ්ඩායමට එකතු වෙච්ච මෙතුමාලා ඉදිරි දේශපාලන ගමනට නෑ එහෙම එකක් ගැන සාකච්ඡා කරේ නෑ. මේක විතරයිනේ කතාව. ඒකත් දැන් එන බ්‍රහස්පති 14 වෙනිදට කට්ටිය දින දාගෙන තිනවා. ඒක ඉතින් සුභ අසුභ බව තියෙන්නේ සාකච්ඡාවෙන් තමයි. නෑ මූලිකව සාකච්ඡාවක් කරන්න එපා නැත්නම් ඉතින් ඒ සාකච්ඡා කරලා ගේන යෝජනාව එහෙම එකක් නෑ. බැසිල් මහත්තයා කොයි වෙලාවකත් කියලා නෑ ඒක. එයා සන්ධානයේ මුලින්ම එකඟ වෙලා ඉතින් සාකච්ඡාවක් කරමු. වෙදී අදහස් තියෙනවනේ එක එක්කිනන්ට එක එක අදහස් එක කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමේ අදහස් තියෙනවා. සායවැය ගැන පොඩි ලොකු විවේචනයක් කියලා කියන මේ වෙන විට සාර්ථක නැහැ. පැහැදිලි සාර්ථකයි නේද? ඒක බොහොම පැහැදිලි වත් නේ. මේ ඉස්සෙල්ලා ගෙන අපු ඒවා වගේම තමයි මේකත්. කිසි දෙයක් මේක ලස්සන වචන සාපරොන්දු. ඒක කවදාකවත් ඉටු වෙන පොරොන්දු නෙවෙයි. ජෝඩුවක් අසාද බඳම දැන් දෙනවා ගියා.
අදා මේ මොකද ලක්ෂ 100ක් ඉතින් මේවා නිකන් පොරොන්දු ලස්සන පොරොන්දු මේක මේ බොහොම පැහැදිලිව ජනතාව රවට්ටන එක තමයි කරන්නේ ඒක නංගිලාට කාර් දුන්නා වගේ තමයි